තෙරුවන් සරණයි. අපි මෙතන අධ්‍යයනය කරන්න යන්නේ ඉන්නවා තියනවා වේවිති වාක්‍ය රටා අපි අධ්‍යයනය කරමින් පවතිනවා. ඒකෙන් අංක දෙක රටාවයි අධ්‍යයනය කරන්නේ. ඒකෙන් අපි රටා ඒ කියන්නේ පාඩම් පහක් කරලා තියෙනවා මේ වෙනකොට. මේ 6 වෙනි පාඩම. 6 වෙනි පාඩමේ වෙන මේකයි සිද්ධ වෙන්නේ. WH question එක ප්‍රශ්නවාචී පද සමග නැතාතේ ප්‍රශ්න හදන එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ WH question සහිතව නොට් එකක් ඇතිව නැතාතේ ප්‍රශ්න. මේ මොකද කියන්නේ කියලා ඉදිරියට ගිහලා බලමු. භාවිතයේ තියෙන වෙන මෙහෙම යම් තැනක හෝ වේලාවක කවුද නොසිටින්නේ කුමක් හෝ කුමක්ද නොතිබෙන්නේ ලෙස ඇසීමට භාවිතාවේ කියලා කියනවා. යම් තැනක හෝ වේලාවක එක්කෝ ස්ථානයක් නැතිනම් වේලාවක් අනිවාර්යයි නැතිනම් මේ දෙකම තියෙන්නත් ඕනි. ඒක මොකද්ද තියනවද නැද්ද කියලා තීරණය වන්නේ තමන් භාවිතා කරන ප්‍රශ්නවාචී පදය අනුව. ඒක ඉදිරියේදී තේරෙයි. මේ ස්ථානයක් හෝ වේලාවක් ලියන එක මේ නිශ්චිත වස්තුවෙන් ස්ථානගත කිරීමේ හතරවෙනි රටා හතරෙන් දෙවෙනි රටාවේ ස්වභාවයක් කියලා අපි මුල් පාඩම් වල අධ්‍යයනය කරා. ඉතින් මේකෙදි WH question සහිතව නැතාර්ථයේ ප්‍රශ්න හදන ආකාරය තමයි අධ්‍යයනය කරන්නේ. මේක තවදුරටත් තේරුම් ගනිමු ඉදිරියට ගිහිල්ලා. මේකට රටාවක් තියෙන සුපුරුදු පරිදි මේක තමයි ගොඩක් වැදගත් වන්නේ මතක තියාගන්න ඕනේ. ප්‍රශ්නවාචී පදයේ මුලින් ලියනවා. ඊට පස්සේ is කියන be ක්‍රියාපදයේ ලියනවා. not කියන එක දැම්මා. ඊට පස්සේ ඉතිරිය. මේ ඉතිරිය මොකක්ද කියලා තීරණය වන්නේ ප්‍රශ්නවාචී පදයට අනුවයි. මේකෙන් ප්‍රශ්න කරන දෙයක් මෙතන තියෙන්න බෑ. සහ Tamanට අදාළ අදහස ගැනීම සඳහා ඉතිරිය මෙතන ලියන්න පුළුවන්කම තියෙනවා. මේකට ගැටෙන්නේ නැතිව. ඊළඟට මෙතන ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්න ඕනේ ලියනකොට නම්. ඊළඟට මේ ප්‍රශ්නවාචී පදයේ හැටියට ඔය what කියන එක පාවිච්චි කරොත් එම. කියන්නේ මොකක්ද කියන එක පාවිච්චි කරොත් එම. is කියන එකත් එක මේ විදිහට කෙටි කරන්න පුළුවන් ලස්සනට. කොහොමද? what's not in කියලා ඒ වගේ ප්‍රශ්න හදන්න පුළුවන්කම තියෙනවා. spoken english වල ඔක ගොඩක් පාවිච්චි කරනවා. ඒක නිසා මම මෙතෙන්ට එකතු කරා. බලන්න උදාහරණ ටිකක් තියෙනවා රටාවට තියෙනද බලමු. what is not in a credit report? credit report එක credit වාර්තාවක නැත්තේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට ඒක හදලා තියෙන රටාව බලමු. what ප්‍රශ්නවාචී පදයේ is be ක්‍රියාපදයේ තුනට දාලා තියෙනවා not කියන එක. ඊට පස්සේ in a credit report එක ස්ථානගත කිරීම සඳහා in කියන preposition එක දාලා තියෙනවා. ඒක තමන්ගේ සිංහල අදහස ගැනීම සඳහා මේ ඉතුරු ටික දාලා තියෙන්නේ. what කියන එකට උත්තරයක් මේක ඇත්තේ නැහැ. ප්‍රශ්නාර්ථ ලකුණ අන්තිමට දාලා තියෙනවා. කතා කරනකොට මේක ගැටලුවක් නෙවෙයි. හැබැයි ලියනකොට මේක ගැටලුවක් තිබ්බේ නැති වුණා. ඊළඟට මේක අපිට කෙටි කරන්න පුළුවන් ලස්සනට මේ විදිහට what's not in a credit report? credit report එක නැත්තේ මොකක්ද? ඒකට උත්තරය මේ වගේ වෙන්න පුළුවන්. a credit report does not include any information about your check-ins. මේ විදිහට විස්තර ටිකක් කියාගෙන යන්න පුළුවන්. මේක මෙතෙන්ට අවශ්‍ය නැහැ. ඔයා මේක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේකයි මතක තියාගන්න ඕනේ. මේක දාලා තියෙන්නේ මේක අදහසක් ගන්න මොන වගේ වෙලාවටද මේක පාවිච්චි වෙන්නේ මේ වගේ ප්‍රශ්න පාවිච්චි කරන මොන වගේ වෙලාවටද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නිසා ඉතින් මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් මේ වගේ උත්තර ලබා ගැනීම සඳහා. ඊළඟට තව උදාහරණයකට යන් අපි what is not in a planet cell? planet ශෛලියක නැත්තේ කුමක්ද? ග්‍රහ ශෛලියක නැත්තේ කුමක්ද? what's not in a planet cell කියලා එක කෙටි කරලා අහන්න පුළුවන් ලස්සනට. ඊට පස්සේ මේකට උත්තරයක් හම්බෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ. The lysosomes are the animal cells garbage disposal. While in planet cells කියලා මේක විස්තරයක් දීගෙන යනවා. දැන් lysosome-යක් වනාහි සත්ව ශෛලියක කියලා මෙන්න මේ විදිහේ විස්තරයක් කියගෙන යනවා. මේකට උත්තරය දෙන්න ආරම්භයක් හැටියට. ඉතින් මෙයාගේ උත්තරයක් ලබා ගැනීම සඳහා මේ වගේ ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. ඒ ගොඩනගීමේ රටාව අපි අධ්‍යයනය කරලා තිනවා මේ වෙනකොට. එතකොට දැන් මේ වගේ උත්තරයක් දැක්කන් පස්සේ මේක අහන්නේ මොන වගේ නැත්නම් මේව පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්කම ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට තවත් උදාහරණ දෙයක් බලමු. what is not in a bacterial cell? bacterial cell එකක නැත්නම් බැක්ටීරියානු ශෛලියක නැත්තේ කුමක්ද? it is a gel like matrix composed of water කියලා මේක විස්තරයක් කියාගෙන යනවා. ඊට පස්සේ මේකත් අර රටාවටයි ගොඩනැගිලා තියෙන්නේ. what කියන ප්‍රශ්නවාචී පදයේ තියෙනවා, is කියන එක තියෙනවා, not කියන එක දාලා තියෙනවා.
ඉතිරිට ලියාගෙන ගිහිල්ලා තියෙනවා. මේ වගේ උත්තරයක් ලබා ගැනීම සඳහා වාක්‍ය ගොඩනගන්නේ මෙන්න මේ විදිහටයි. තවත් ටිකක් බලන්න. What is not in a prokaryotic cell? Prokaryotic ශෛලියක නැත්නම් අපි මොකද්ද මේකට කියන්නේ ප්‍රාග්නොස්ටික් ශෛලියක නැත්තේ මොකක්ද? අඩංගු නොවන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට what දැන් මේ ටිකෙන් අපි කරන්නේ ප්‍රශ්න වාචී පදේ දාලා අධ්‍යයනය කරන උදාහරණ. මෙතනින් අපි කරන්නේ what කියන එක දාලා මේ ටිකෙන් අපි කරන්නේ who කියන එක දාලා ප්‍රශ්න වාචී පදේ හැටියට ප්‍රශ්න හදන එක. දැන් අර්ථය සිංහල අර්ථය පොඩ්ඩක් වෙනස් වෙනවා මේ ඉහළේට වඩා. මොකක්ද කියලා දැම්මම පස්සේ තියෙන්නේ අදහස එනවා. who කියන එක දැම්මම පස්සේ ඉන්නේ කියන අදහස එනවා. who is not in a group? කවුද ඔයාගේ කණ්ඩායමේ නැත්තේ? ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. වගේ කණ්ඩායමේ මෙයා 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 නෑ කියලා කියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මෙතන බලන්න. who is not here today? කවුද අද නැත්තේ? මෙතන. මෙතන අද කවුද නැත්තේ? who is not මේක කෙටි කරන්න පුළුවන්කම තියෙනවා අර ඉස්සෙල්ල විදියටම. මේ වගේ ප්‍රශ්න හදන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්න වාචී පද ඔය තීරණය කරන්න ඉතිරි ටික අර කියපු විදියට රටාවට අනුව ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒත් ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. අපි ඒ සියලුම ගැටලු වලට උත්තර ලබා දෙන්න උත්සාහ කරනවා. ප්‍රැක්ටිස් කරන්න නිතර ප්‍රැක්ටිස් කරන එක ඔයාලා ගොඩාක් දුරට අරගෙන යාවි. සුබ වතනවා. යහපත ප්‍රාර්ථනා කරනවා. සීලම දිනාට තෙරුවන් සරණයි.